सुपर कुकिंग चैनल लेकट ओयालव सादरें पिलिगन्नवा बलन्नको अद मम मुकद्द अरगेन आवे कियला अद मम ओयालट हदन्न कियला देन्ने मे वगे रसट पाटट कोहोमद पोलो सेंबुलक सकसा गन्न कियला इतिन एहेनम अपि बलमु मे विदिहट कोहोमद रसट पाटट अपि गोडक आसायिनी नेद पाटट पोलो सेंबुल हदा गन्न इतिन मे विदिहट रसट पाटट कोहोमद अपि मे पोलो सेंबुल सकसा गन्न कियला एहेनम बलमु අපි එහෙනම් බලමු අපේ දැන් මේ පොලොස් ඇඹුලට මොනවද අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ කොහොමද පොලොස් ඇඹුල රසවත්ව පාටට හදාගන්නේ කියලා මම මෙතන අරගෙන තියෙනවා පොලොස් පොඩි ගෙඩියක ප්‍රමාණයක් කෑලි කපලා අරගෙන තිනෝ ඔයාලට අවශ්‍ය ගානට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපලා අරගන්න ඊට අමතරව මම මෙතන අරගෙන තියෙනවා බීලුණු ගෙඩියක ප්‍රමාණයක් පොඩියට කපලා අරගෙන තියෙනවා ඒ වගේම රම්පේ කරපිංචා කුරුඳු අරගෙන තියෙනවා ගොරක කෑලි දෙකක් අරගෙන තියෙනවා තක්කාලි ගෙඩියක ප්‍රමාණයක් පොඩියට කෑලි කපලා අරගෙන තියෙනවා ඒ වගේම මම මෙතන මිශ්‍රණයක් අරගෙන තියෙනවා මේ මිශ්‍රණයේ තියෙන්නේ තලාගත්තු ඉඟුරු සුදුළුණු සහ කරඳ මූඟු කරාඹු නැටි ඒ ටික එකට දාලා තලාගත්තු මිශ්‍රණයක් තමයි අරගෙන තියෙන්නේ ඊට අමතරව විශේෂ දෙයක් මම එකතු කරගෙන තියෙනවා සේර සේර කෑල්ලක් එකතු කරගෙන තියෙනවා ඔයාලට සේර හොයාගන්න පුළුවන් නම් සේර දාන්න සේර දාගත්තාම අමුතුම රසක් සහ සුවඳක් එනවා අපේ පොලොස් ඇඹුලේ ඒ වගේම මම මෙතන අරගෙන තියෙනවා බැදගත්ත මිරිස් කුඩු मिरीस कुडू उबलो आवश्य प्रमाणे आरगन मामे मितना मिरीस कुडू आरगन एक टिका खबले बैदगन आरगन थी एन्ने ए वागेम उलुहाल आरगन थी एनो उलुहाल कुडू एक उलुहाल कुडू एक तापी उलुहाल टिका खबले बैदला कुडू करगन थी एन्ने इटा आमतरव बैदगत तुना पहा सहा कहा मम मे විදිහට දැන් වලදක් ලිපේ තියලා පොඩ්ඩක් රක් වෙන්න තියලා තියෙන්නේ ඊට අමතරව අපිට ඕනේ වෙනවා पोलतेल पोलतेल पोड़ी प्रमाणयक ओने वेनवा ए वगेम उकु पोल किरी सह दिय किरी अपिट ए देकत अवश्य वेनवा मम दैन मे वलदट पोलतेल टिकक दाला तियेन्ने दैन पोलतेल टिक रत् वेला तियेन्ने मे वेलावे मम तेल एकट अब ऐट टिकक एकतु करगन्नवा ඒ වගේම මම දැන් මේ තෙල් එකටම ඉඟුරු සුදු ලුණු කරද බෝව කරාඹු නැටි තලාගත්තු මිශ්‍රණය එකතු කරනවා දැන් අපි මේ ටික පොඩ්ඩක් තෙල් එකේ මේ විදිහට රත් වෙන්න දෙමු ඒ වගේම බීලුණු ुडु මේක දැන් අපි සෙල් එකේ මේ විදියට ටිකක් වෙලා රත් කරගමු. මම දැන් මේකටම තක්කාලි ටික එකතු කරනවා.
මම මේකට දිය කිරි ටික ඉස්සර වෙලා එකතු කරනවා දැන් මේ මිශ්‍රණයට අපි පොලොස් ටික එකතු කරගමු මම දැන් මේ වෙලාවේ ලුණු ටික එකතු කර ගන්නවා ඔයගොල්ලෝ ලුණු අවශ්‍ය ප්‍රමාණය දා ගන්න මේ විදිහට කලවම් කරලා අපි දැන් පොලොස් ටික තැම්බෙනකම් මේ විදිහට උයා ගමු අපි තාම උලුහාල් කුඩු එක එකතු කරගත්තේ නැහැ අපි ටිකක් මේක තැම්බෙන්න දීලා උලුහාල් කුඩු ටික එකතු කරගමු දැන් අපේ පොලොස් එක ඉදීගෙන එන්නේ මේ වෙලාවේ අපි උලුහාල් කුඩු ටික එකතු කරගමු මේ විදිහට අපි දැන් පියනකින් වහලා ඉදව ගමු දැන් මේ විදිහට දිය කිරි වලින් පොලොස් එක තැම්බීගෙන එන්නේ අපි තව ටිකක් වෙලා දිය කිරි ටික හිඳෙනකම් පොලොස් එක මේ විදිහට ලිපේ තියාගමු දැන් පොලොස් එකේ දිය කිරි ටික හිඳීගෙන ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් දුරට පොලොස් කෑලි තැම්බිලා තියෙන්නේ අපි මේ වෙලාවේ උකු පොල් කිරි ටික එකතු කරගමු මම දැන් උකු පොල් කිරි ටික දා ගන්නවා දැන් මේ විදිහට ටිකක් කලවම් කරලා අපි නැවතත් පොලොස් එක උයා ගමු ඔයාලට මේ ක්‍රමයට පොලොස් එක හදාගත්තාම හොඳ රසයට පාටට අපි මස් හදනවා වගේ හොඳට ෂෝක් එකකට පොලොස් එක හදා ගන්න පුළුවන්. ඉතින් පොලොස් මේ වෙනකන් උයලා නැති කෙනෙකුට උනත් මේ විදිහට මේ ක්‍රමය භාවිත කරොත් ඔයාලට රසයට මේ පොලොස් සැඹුල හදා ගන්න පුළුවන්. අපි බලමු එහෙනම් මේ තව ටිකක් වෙලා තැම්බෙන්න තියලා මේකේ පිණුම කොයි විදිහටද තියෙන්නේ කියලා. මේ වෙලාවේ ඔයාලට අවශ්‍ය නම් ලුණු ප්‍රමාණය ඇතිද කියලා බලන්න පුළුවන් පොලොස් කෑලි තැඹිලානේ තියෙන පොලොස් කෑල්ලක් ඕනනම් කාලා බලන්නත් පුළුවන් පොඩි කෑල්ලක් අරගෙන ඒ වගේම මේ පොදි එකෙත් ලුණු ප්‍රමාණය ඇතිද කියලා පොඩ්ඩක් කලවම් කරලා බලන්න එතකොට මේ කිරි තියෙන වෙලාවෙම ආපහු ලුණු දාගත්තාම හොඳට කෑලි වලටත් එක්ක ලුණු අහලා තියෙනවා එහෙම නැත්නම් මේක ඔක්කොම උයාගෙන ආයි ලුණු දාන්න ගියොත් එහෙම පොලොස් කෑලි වලට ලුණු මිශ්‍ර වෙන ප්‍රමාණය පොඩ්ඩක් මදි දැන් නම් පොලොස් එක ලස්සනට පාටට ඇවිල්ලා තියෙන්නේ නේද උකු පොල් කිරි ටිකත් හිඳීගෙන
ඇවිල්ලා දැන් හොඳට පොලොස් කෑලි ටිකට කිරි ටික හොඳට උරාගෙන තියෙන්නේ අපි මේ වෙලාවේ ලිපෝ ඔෆ් කරගමු බලන්නකෝ ලස්සනට පාටට ඇවිල්ලා නේද ඉතින් මම දැන් පෙන්නන්නම් ඔයාලට මේකේ පෙනුම කොයි විදිහටද තියෙන්නේ කියලා අපි දැන් මේ වෙලාවේ ලිපෝ ඔෆ් කරගමු ඉතින් මේක තමයි අද අපි හදාගත්ත අපේ පොලොස් ඇඹුල බලන්නකෝ ලස්සනට පාටට තියෙනවා නේද සුවඳත් ඒ වගේමයි හරීම රසට තියෙනවා ඉතින් පොලොස් කෑලි ඇතුළටත් හොඳට මිරිස් තුන පහ අහලා තියෙනවා හරීම රසයි ඉතින් ඔයාලත් මේ විදිහට හදලා රස බලන්නකෝ ඉතින් අද වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු ඔබට සුබ දවසක්